ඊ දවසේ ඉතාම භයානක සිදුවීමක් සිද්ධ වුණා. ඒ තමයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය කළ උද්ඝෝෂණ ව්‍යාපාරයකට දැඩි ප්‍රහාරයක්, දැඩි පොලිස් ප්‍රහාරයක් කළ වුණා. අතිශය රළු ප්‍රහාරයක් බව කිව යුතුයි. ඒ ප්‍රහාරය තරම්ම කිසිවෙකුට අනුමත කරන්නට නොහැකි ත්‍රස්ත වාදීන්ට ගහනවා වගේ තමයි ඒ ත්‍රස්ත ප්‍රහාරයකට වාගේ තමයි පොලිසිය ඇවිල්ලා කියන කාරණේ කියන්නට පුළුවන්. කොහොම වුණත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය කියන්නේ පාර්ලිමේන්තු නියෝජනයක් නැති පක්ෂයක්. ඒ අය කැඩෙන්නේ ක්ෂණතා විමුක්ති පෙරමුණෙන් කරන කොටසක් සහ අන්තර්ජාතික දර්ශවල මණ්ඩලයේ බලයේ ඒ අය සතු තියෙනවා කියන කාරණය තමයි කියවෙන්නේ. නමුත් මේ ප්‍රහාරය ජනතා විමුක්ති පෙරමුණ පවා හිරා දැක්කා. ඒ පමණක් නොවේ, පෙරටුගාමීන් උද්ඝෝෂණය කළේ ඇමරිකාවේ ජෝර්ජ් ෆ්ලොයිඩ් වරයාගේ ඝාතනයට විරුද්ධව තිබෙන්නා වූ ඒ තත්ත්වය පිළිබඳ සලකා බලා ඇමරිකාවේ තිබෙන්නා වූ ඒ ත්‍රස්ත ව්‍යාපෘති යට එරෙහිව පොලිසිය කරන රාජ්‍ය මර්ධනයට එරෙහිව. එතකොට හැබැයි ඇමරිකා කොළඹ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තනාපති කාර්යාලය පවා මේ ප්‍රහාරය ශ්‍රී ලංකා රජය තමන්ට එරෙහිව වුණත් තමන්ගේ රට එරෙහි වුණත් උද්ඝෝෂණය කරපු පෙරටුගාමීන් සමාජවාදී පක්ෂ කණ්ඩායමට එරෙහිව මුදාහරණ ලද පොලිස් භීෂණයට විරෝධය පළ කරලා තිබෙනවා. ඒ විය යුතු ලෙසම ඔවුන්ගේ කාර්යාවලිය ගැටලු තිබෙනවා වෙන්නට පුළුවන්. විශේෂයෙන්ම කොවිඩ් මුලස්ථානයේ තියෙන සමයක මේ වගේ උද්ඝෝෂණ ව්‍යාපෘතියක් සංවිධානය කිරීම උචිත නොවන බව සැබෑව. නමුත් ඔවුන් නිරෝධායන නීති අනුගමනය කරමින් මීටරයක දුර පවත්වාගෙන තමයි උද්ඝෝෂණය සාමකාමීව කළේ. ඒ සාමකාමී උද්ඝෝෂණයක් බව පේන්නට තිබුණා. නමුත් ඒට තමයි ඊට පස්සේ හැබැයි පොලිසිය ඇවිදිලා මේ අයව එක පොලිස් වාහනයක දාගෙන යනවා. නායකයාද ඇතුළුව සිරු දෙනම දාගෙන යනවා. හැබැයි එතකොට සෙන්ටිමීටර් එකවත් පරතරයක් තිබ්බනේ. ඊට පස්සේ අපි දැක්කා එක තරුණියක් උසලා අර ලුණු ගෝණියක් විස කරනවා වගේ විස කරපු ආකාරය. මේ වගේ කාලකන්නිකමක් පොලිසින් කවුරුත් බලාපොරොත්තු වෙන්නේ. පොලිසිය ඉන්න සමහර බල්ලෝ හිතාගෙන ඉන්නවා තමන්ට පීඩිතයන් මර්ධනය කරන්නට අයිතිවාසිකමක් තියෙනවා කියලා. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් හෝ වෙනත් සිවිල් බලයක් නැති හෝ දේශපාලන බලයක් නැති නමුත් යම් කිසි විදිහක රැඩිකල් සිතුවිලි තියෙන කෙනෙක් උද්ඝෝෂණය කරනකොට තදින් පහර දෙනවා. ඔය විදිහේ ඔය බලු පොලිසිය තක්කඩි වැඩ නිසා විශේෂම උද්ඝෝෂණ මර්ධනය කිරීම සඳහා ලංකාවේ අපේ මීට ඔබට මතක මීට කලින් කිව්වා ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ සිද්ධිය පිළිබඳව විවේචනය කරන බොහෝ දෙනෙක් ඒ දවස්වල කිව්වේ ලංකා පොලිසිය හරි ෂෝක් කියලා. අපේ ඒවර ඔබට ප්‍රකාශ කර ලංකා පොලිසිය කියන්නේ ලෝකයේ තියෙන බලු තිරශ්චීන පොලිස් කල්ලිය ලංකාවේ පොලිසිය කියන කාරණේ. මොකද ඒ විශ්වවිද්‍යාලයට ගිය ඕනම කෙනෙක් දන්න ලංකාවේ පොලිසිය තියෙන ත්‍රස්තවාද ව්‍යාපාර මේ විදිහටම තමයි ඊ දවසෙත් හැසිරුනේ. ඒකට ආණ්ඩුව ප්‍රශ්නයක් නෑ. ඔබට මතක ඇති ගිය ආණ්ඩුව කාලෙත් පොලිසිය හැසිරුනේ මේ විදිහටමයි. මේ ආණ්ඩුව කාලේ පොලිසිය හැසිරුනේ මේ විදිහටමයි. ජේපීගෙන් ආණ්ඩුවක්වත් පොලිසිය හැසිරුනේ ওই විදිහටම තමයි. ඒ පොලිසිය ඇතුලේ තියෙන තක්කඩි කම, ඇතුලේ තියෙන ඒ මිනිසුන්ගේ ඔළුවල තියෙන මහා ඒ කියන්නේ අමානුෂික ස්වභාවය. නමුත් අපි හමුදාව ඔය වගේ දේවල් කරනවා දැකලා හමුදාව එකම තැනකදී ඇරුණාම රතුපස්වල සිද්ධි දරුණාම හමුදාව බොහොම බුද්ධිමත් විදිහට සිවිල් ගැටුම් වර්ධනයට ඔවුන් දාන තැන්වල ඔවුන්ට ඔවුන් හිටිය අවියවද තියෙන බලයක් තිබෙනවා හමුදාවට. නමුත් ඔවුන් ඒ තැනට යන්නේ නැහැ. නමුත් පොලිසිය ඒ තැනට යන ආකාරය අපි ඕනේ තරම් දැකලා. ඒ පොලිසිය සිස්ටම් එක ඇතුළම තියෙනවා මහා කුපාඩිකමක්. ඒ අයගේ ඔළු හැදිලා තියෙන්නේ කසා කන්නට. ඒක ඇවිල්ලා අවුරුදු ගාණක් තිස්සේ තියෙන තත්ත්වයක්. අයථා විදිහට සල්ලි හම්බ කරන්න තමයි ඒ උත්සාහ කරන්නේ බොහෝ 90%ක්. උදාහරණයක් විතර අපි හිතමු මාක්කරි පවුලාරවලක් තියෙනවනම් අපි හිතමු ඉඩම් සම්බන්ධ කරලක් තියෙනවා. සමහර පොලිසියට විසඳන්නත් පුළුවන්. නමුත් ඒක විසඳන්නේ වෙනුවට අනඩුයන්ද. නමුත් ඒ වගේ අර ගැටුම විස්තරණය වෙන දේවල් තමයි පොලිසිය 90%ක් කරන්නේ. අනිත් රෝහණ වගේ මහත්මය වගේ ඇගිපදින කින් බව ඇත. 90%ක් එමයි. සමහර ලාවට ඒ අය
අත්තන ගොඩ ගන්න සැකකරුවන් කී දෙනෙක් ලංකාවේ පොලිසිය ඇතුළේ මැරලා තියෙනවද මේ අවුරුදු ගාන තුළ? දැඩි ලෙස පහර දීලා එකපාර වෙඩි තියලා නෙමෙයි. ජෝර්ජ් ෆ්ලොයිඩ් මැරුණෙත් විනාඩි 8ක්. නමුත් දවස් ගණන් ගහලා පොලිසිය කී දහහක් මරලා තියෙනවද මේ අතීත කාලේ? සර ලංකාවේ පොලිසිය සමහර කුඩු නැති අහිංසකින් කුඩුවට දැම්ම කියලා සමහර පත්‍ර වාර්තා කරලා තිනවා. විවිධ දේශපාලකගේ යටිපතුල් ලෙවකමින් තමයි ලංකාවේ පොලිසිය ඉන්නේ. හැම විටම එයාගේ මර්ධනයේ යාන්ත්‍රණය, ඒ කියන්නේ තුවක්කු හැම විටම පීඩකයා දෙස නෙවෙයි, පීඩිතයා දෙස තමයි හැම මොහොතේම ලංකාවේ පොලිසිය තමන්ගේ තුවක්කු එල්ල කරන්නේ. පීඩකයා දෙස කවදාවත් එල්ල කරන ආකාරයක් දකින්නේ නැහැ. ඒ නිසා ලංකාවේ පොලිසියෙන් කිසි ලෙසකින් සාධාරණයක් බලාපොරොත්තු වෙන්න එපා. එහෙම බලාපොරොත්තු වෙලා තේරුමක් නැහැ. අද විතරක් නෙමෙයි, මේ සිද්ධිය පමණක් නෙමෙයි. ඒ නිසා අපි මහලකුණු දමරණ අවශ්‍ය නැහැ. අපේ පොලිසිය මාර්ෂක් කියලා යාචකින්ට කීයක් හරි කන්න දුන්න පළියටවත් අනෙක් ෆෝසස් සිවිල් ආරක්ෂක බලකාය, උදහමුදාව, ගුවන් හමුදාව, නායක හමුදාව වගේ ඒ අය කරන ශ්‍රේෂ්ඨ මෙහෙවරක්. ඒ අය තුන් චරිත අවදාව දැක උදාහරණයක් නායක හමුදාව සම්බන්ධ කොවිඩ් සිද්ධිය හොයන්න බලන්න අවශ්‍ය නැහැ. ඒ අය කියන්නත් කලින් තමන්ගේ අතනට වාර්තා කරනවා. යුදහමුදාව මිනිස්සු වෙනුවෙන් කොයි තරම් දෙවල් කරනවාද? ගංවතුරකදී වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙනත් ස්වභාවික ආපදාවකදී වුණත්, කොරෝනාවත්, ත්‍රස්තවාදී ප්‍රහාරයක් ආවත්, ඛණ්ඩ නැති වුණත්, හාල් හැංගණෙක් වුණත්, ඕන තැනකදී හමුදාව තමන්ගේ ජීවිතේ නැති වුණත් කමක් නැහැ කියලා ජනතාව වෙනුවෙන් පෙනීන හැමදාම. ඒකයිල්ල මේ අපි ඉඳලා හිල්ල දකින්න දැන් මේ 99.99%කගේ හමුදාව ඇතුළේ විනය ඉතාම ඉහළ මට්ටමින් තියෙනවා. ඒ අයත් මහලොකු පඩි ගන්න අයනේ. නමුත් ඒ මේ පොලිසිය ඉන්න සිපායිල වගේ නෙමෙයි මේ රට බේරගන්නට සුදුරු ත්‍රස්තවාදීන් සමග යුද්ධ වෙදලා අතපය නැති වෙච්ච අය බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ අය කවදාවත් මේ ත්‍රස්තවාදී ව්‍යාපාරවල නිරතලා නැහැ. ඉතින් ඒ පොලිසිය ඇතුලේ සම්පූර්ණ පිරිසක සේවාවක් වේතුනවා. දැන් කවුරු හරි කියනවා දැන් දේශපාලන උමනාවකටද හැංගිලා ඉඳලා මිනිසුන්ට බොරු නඩු දාලා, එහෙම නැත්නම් බොරුවට හයි ස්පීඩ් අල්ලලා කීයක් හරි හම්බ කරගන්නේ ඒ තියෙන මේ දේශපාලන උමනාව නිසා නෙමෙයි, තමන්ගේ තියෙන බලුකම නිසායි. ඒක ඇවිල්ලා පොලිසිය කියන ආයතනය තුළම තියෙන තුප්පහේ කමක්. හැබැයි ඒක හමුදාව තුළ නැහැ. ඒක හමුදාව තුළ නැහැ. ඒ හමුදාව තුළ ශ්‍රේෂ්ඨ චරිත බිහි වෙන්නේ නිසායි. ඉතින් ඒ නිසා මේ ප්‍රථම අවස්ථාවත් නෙමෙයි, මේ අවසාන අවස්ථාව. විශේෂම කොමඟ ගුණරත්නම් කියන්නේ අපි ඒ අයට උද්ඝෝෂණය කිරීමට තියෙන අයිතිවාසිකම පිළිගන්න අතරේ, නමුත් කොරෝනා වගේ තත්ත්වයක මේ වගේ අපිට අදාළ නැති ප්‍රශ්නයකට කොළඹ අරගෙන උද්ඝෝෂණ කළේ තුන් නැහැ. ඒ අවශ්‍ය වැඩක් නෙමෙයි කුමාර් ගුණරත්න මෙතුළු කණ්ඩායම් කරන්නේ. යනු අපි හිස්සෙන් පෙරට ගමි සමාජ ප්‍රතිපක්ෂ මේ ප්‍රයත්නයට එකඟ වෙන්නේ නැහැ. උන්ගේ හැසිරීම අගය කරන්නේ නැහැ, අන්තරය අගය කරන්නේ නැහැ. නමුත් මානවවාදී ගරු කරන දේශපාලන පක්ෂක වහලෙක් නෝන ඕන කෙනෙක්ට තේරෙන්නට අවශ්‍ය වෙන කුමාර් ගුණරත්න කියන්නේ දේශපාලන පක්ෂක නායකෙක්, ඔහු චවිපේ හිටපු ක්‍රියාකාරකෙක්. ලංකාවේ දේශපාලනේ නොපෙරෙන පැත්ත ඇතුළේ ඔහු ප්‍රබල චරිතයක්. අනික් සියල්ල අමතක කර තුන් දේශපාලන පක්ෂක නායකයෙක් ඔහු මාධ්‍ය ආයතන වොයිස් කට් දෙනකොට තමයි බෙල්ලෙන් අල්ලගෙන ඇදගෙන යන්නේ. ඉතින් එවැනි දෙයක් කොහෙද තව එහෙම දෙයක් අපි දැකන්නේ? අවශ්‍යයෙන් කිසිම දවසක ලංකා පොලිසිය වගේ දෙයක් කරන අපි දැකන්නේ ලංකා පොලිසියවත්. උදාහරණකට සාමාන්‍යයෙන් අන්තරේ නායකයවත් මාධ්‍යකට ප්‍රකාශයක් කරන කෝස්සගෙන යන ස්වරූපයක් අපි දැකන්නේ. ඉතින් ඒක ඇතුලේ විරෝධතාවට තියෙන බය, මිනිස්සුන්ට නිදහසේ කතා කරන්න තියෙන ඓතිහාසිකම උල්ලංඝනය නොකර ඒ මර්ධනය කරන්න තිබුණා. නමුත් එවැනි දෙයක් සිද්ධ වුණනේ ත්‍රස්තවාද විදිහට වයසකයට පවා දැඩි ලෙස පහර දෙමින් කටයුතු කරන. අපි හැමදාම පොලිසියෙන් දැක්ක දෙයක් තමයි ඔහුන් ඇවිල්ලා දේශපාලකින් බල ඇති අය ළඟ දෙකර නැවෙනවා. දැන් හොඳම උදාහරණය තමයි අර ඔබට මතකද පාතාල කල්ලයක් මේ මෑතකදී අවන්හලකට ප්‍රහාර එල්ල කරනවා. වෙඩි තියෙනවා. ඒ වෙඩි තියෙනකොට පොලිස් පංගරණයට තුන් දෙනෙක් හතර දෙනෙක් එතනදී එක බල්ලෙක් තමන්ගේ ආයුධයක් පත් පාවිච්චි කරන්න ගියේ දැක්කනේ වගේ දිය. අර මුතනේ
ඒ පුද්ගල කණ්ඩායම නවත්වන්න කිසිම දෙයක් කරේ නැහැ. නමුත් පෙරටුගාමී වගේ සිවිල් හෝ දේශපාලන බලයක් නැති පක්ෂයක් ආවට පස්සේ ඒ අය ළඟ ඒ අයට පහර දීලා බිල්ලෙන් ඇඳගෙන යනවා. එහෙම තමයි අන්තර් විශ්වවිද්‍යාල දේශපාලන මණ්ඩලය වන එහෙම වෙනවා. නමුත් උතන දේශපාලක කිරියන විට අපේ ජනාධිපතිතුමා අපේ අග්‍රාමතිතුමා හිටියනම් උතන ප්‍රකාශ කරමින් නොවිදිටම වෙයිලා අපි එතුමා වෙන දෙයක් කරන්නේ නැහැ. නමුත් හිටියනම් ඔහොම බිල්ලෙන් ඇඳගෙන යයිද? ඒක වෙන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහේ දේනම් සජිත් ප්‍රේමදාසේ දේනම් අනුර කුමාර සාරාගේ දේනම් එහෙම නැත්තම් වෙනමුකුත් උන්නේ උතන ගිහිල්ලා ඇවිල්ලා කංජපාණි නිටියන් පොලිසිය දෙපිටින් ඇවිල්ලා කකුල් දෙක ලෙවකාගෙන නිසා මේ මේ මෙවැනි දූෂිත රාජ්‍ය ආයතන මේවායේ මිනිස්සු ගන්නකොට පපුවේ මහතයි උසපනලයි ක්‍රීඩා සහතිකයි බලන්න නැතුව එයාගේ ඔළුව පොඩ්ඩක් පරීක්ෂා කරන්න අවශ්‍ය වෙනවා කියන කාරණේ අපි කිව්ව තුන්නේ. මොකද මේ තරම් සුනකයින් මෙන් හැසිරෙන 95% අතර පොලිසිය ඉන්නේ කොහොමද දීර්ඝ කාලයක් තිස්සේ? හමුදාව අපි දක්ෂතක එකම තැනයි අපි මෑත කාලේ හමුදාව දැක්ක අර රත්වස්තර ප්‍රහාරය විතරයි. අනෙක් කිසිම තැනක හමුදාව වගේ ඔබතව දවල තිබෙනවා. විශ්වදේ ශිෂ්‍ය මර්ධනයට පව ශිෂ්‍ය කණ්ඩායමල උද්ඝෝෂණ සමනය කරන්න පවදල තුන අපි වායුද පාවිච්චි කරන කිසිම විටක STFI පවායදවල තියෙනවා සමහරවිට. එන්නේ එතනයි ඔළුවේ ඔළුවක් තියෙන අයගේ සහ ඔළුව පසපැත තියෙන අයගේ අතර තියෙන වෙනස උතනයි. මෝසලකමයි පොලිසිය තියෙන්නේ. හැමදාම පොලිසිය පීඩිතයා පීඩනයට පත් කරා 95% හැම විටම පීඩකයාව ආරක්ෂා කරා. නමුත් දැන් ටිකක් හරි සතුරු වෙන්න පුළුවන් මේ මේ ආණ්ඩුව පත්වනට පස්සේ පාතාලයෙන් මැරණු. නමුත් ඒ වගේ පින්කම් කරන්න නැතුව මේ වගේ බලු වැඩ කරන සාධාරණ වෙන්නේ නැහැ. එකිනෙක කාරණේ අපි කියවතුවන්නේ.